ආයුබෝවන් දුවේ පුතේ ඔගොල්ලෝ හැම දිනාටම ඔන්න ටීචර් ඊයේ දුන්න වැඩ ඔගොල්ලෝ ඔක්කොම කරාද ඔන්න එහෙනම් ඒ වැඩත් ටීචර්ට පෙන්නන ගමන්ම අදත් එකතු වෙන්නකෝ තවත් අලුත් පාඩමක් අරගෙන ටීචර් ඇවිල්ලා ඉන්නවා අද අයිය අපි කතා කරානේ පුතේ වෙළඳපොළ පාඩමේක කොටසක් ගැන නේද අපි ඊය බර කිරුවා නේද බර වැඩි පැත්ත මොකක්ද කියලා හෙව්වා බර අඩු පැත්ත මොකක්ද කියලා හෙව්වා අද ටීචර් කියලා දෙනවා පුතේ ටීචර් කිව්වානේ මුදලාලි මාමත් එක්ක ගනුදෙනු කරනකොට අපිට ඕන භාණ්ඩයේ මිලදී ගන්න නම් පුතේ මොනවද දෙන්න ඕන කියලා කිව්වේ කාසි හරි නෝට්ටු හරි දෙන්න ඕනි නේද නැත්තම් මුදලාලි මාමා අපි ඊළඟ භාණ්ඩේ දෙනවද නැහැ අපි ඊළඟ භාණ්ඩේ දෙන්නේ නැහැ එහෙනම් පුතේ මුදලාලි මාමගෙන් මොන හරි භාණ්ඩයක් ඉල්ල ගන්න නම් අපි අරගෙන යන්න ඕනි මොනවද කාසි නේද කාසි හරි නෝට්ටු හරි ඉතින් මගේ පුතාලා තාම චූටීනේ නේද ඒ හින්දා පුතේ නෝට්ටු ගැන අපි අද කතා කරන්නේ නැහැ අපි ලොකු වුණාම මේ ගැන කතා කරමු අදට ටීචර් කතා කරන්නේ කාසි වර්ග ගැන විතරයි හරිද ඔන්න කාසි වර්ග පුතේ වර්ග හතරක් තියෙනවා පුතාලට අද කතා කරන ඔන්න එක වර්ගයක් තමයි පුතේ මෙන්න මේ කාසියට අපි කියනවා රුපියලේ කාසිය කියලා මොකද්ද කියන්නේ රුපියලේ කාසිය කියලා දැන් මම පුතාලට පෙන්නන්නම් රුපියලේ කාසි තුනක් තියෙනවා පුතේ හරිද රුපියලේ කාසි තුනක් තියෙනවා මම පුතාලට පෙන්නන්නම් ඒ රුපියලේ කාසි තුනම මේ බලන්නකෝ මේ ලොකුවට තියෙන්නේ පුතේ ඒකටත් අපි කියනවා රුපියලේ කාසිය කියලා හැබැයි දැන් මේ රුපියල ගොඩක් දකින්න නැහැ නේද මේ පරණ රුපියලේ කාසියක් තමයි මේ තියෙන්නේ මේ ලොකුවට ඊට පස්සේ අලුතින් හඳුන්වලා දුන්නු රුපියලේ කාසි දෙකක් තියෙනවා මේ තියෙන්නේ පොඩියට නේද රත්තරන් පාටයි මේ සුදු පාටට හුරු පාටකුයි තියෙන්නේ නේද රිදී පාට එන්නේ කාසි දෙක තමයි පුතේ දැනට අපේ රටේ ගොඩක්ම රුපියලේ කාසි විදිහට අපිට දකින්න ලැබෙන කාසි වර්ගය. හරිද? ඉතින් මේ බලන්න ඒ වර්ගය වුණාට රුපියලේ කාසිය වුණාට බලන්න පාට දෙකකින් තමයි අපිට පේන්න තියෙන්නේ. හැබැයි මේ පරණයි කියලා නෙවෙයි මේ පරණ රුපියලේ කාසියත් තාමත් අපිට පාවිච්චියට ගන්න පුළුවන්. ඔන්න එහෙනම් මේ මොකක්ද මේ රුපියලේ කාසිය. ඊට පස්සේ බලන්නකෝ මේ රුපියලේ කාසියේ මේ පැති දෙකක් තියෙනව නේද පැති දෙකක් තියෙනවා එක පැත්තක තියෙනවා මේ රාජ්‍ය ලාංඡනය නේද අපේ රජයේ ලාංඡනේ රාජ්‍ය ලාංඡනේ තියෙනව එක පැත්තක අනිත් පැත්තේ පුතේ ඔගලොන්ට තාම අකුරු තේරෙන්නේ නැහෙනේ අනිත් පැත්තේ ගහලා තියෙනවා රුපියලයි කියලා රුපියලයි කියලා අකුරින් ලියලා තියෙනවා බලන්න මේ හැම කාසියකම පුතේ රාජ්‍ය ලාංඡනේ එක පැත්තක තියෙනවා අනිත් පැත්තේ තියෙනවා රුපියලයි කියලා ඒ කාසියේ අගය ලියලා. ඉතින් මේ කාසියේ මේ ලාංඡනේ තියෙන පැත්තට පුතේ අපි කියනවා සිරස කියලා. නේද? අර ඔගොල්ලෝ කියන්නේ සිංකා කියලා. අර කාසියේ උඩ දාලා කියන්නේ සිංකා මොන පැත්තද පොල්ල මොන පැත්තද කියලා නේද? මේ පැත්තට කියනවා පුතේ සිරස කියලා. හරිද? ඊට පස්සේ මේ අගය ලියලා තියෙන පැත්තට අපි කියනවා අගය කියලා. හරිද? සිරස අගය සිරස පැත්තයි අගය පැත්තයි. ඔන්න කාසියක දෙපැත්තට කියන නම නේද? සිරස පැත්ත අගය පැත්ත. ඊට පස්සේ අපි කතා කරමු රුපියල් දෙකේ කාසිය ගැන. මේ තේිනේ පුතේ රුපියල් දෙකේ කාසිය. රුපියල් දෙකේ කාසිය පුතේ අර රුපියලේ කාසි මම අර ಜಾති තුනක් පෙන්නුවානේ නේද? ඒ ಜಾති තුනටම වඩා ලොකුයි පුතේ මෙන්න මේ රුපියල් දෙකේ කාසිය. බලන්න මේ රුපියල් දෙකේ කාසිය රිදී පාටයි. නේද? රුපියල් දෙක කියලත් ලියලා තිනව ඉලක්කමින් නේද අකුරෙන් නෙවෙයි ලියලා තින්නේ දෙකේ ඉලක්කමින් ලියලා තිනවා ඊට පස්සේ අනිත් පැත්තේ අර ටීචර් කිව්වේ රාජ්‍ය ලාංඡනයක් තිනවා කියලා ඔන්න එයාගෙත් තිනවා මේ විදිහටම රාජ්‍ය ලාංඡනයක් ඔන්න එහෙනම් එයාටත් තිනවා සිරස පැත්තයි අගය පැත්තයි ඔන්න දැන් රුපියල් දෙකේ කාසිය ගැනත් පුතාලා දන්නවා රුපියල් දෙකේ කාසිය අනිත් කාසි වලට වඩා ලොකුයි කියලත් මතක තියාගන්න ඊට පස්සේ මම පුතාලට පෙන්නන්නම් රුපියල් 5 කාසිය. මේ තියෙන රුපියල් 5 කාසිය. රුපියල් 5 කාසියත් පුතේ පාට දෙකකින් අපට හොයාගන්න පුළුවන්. එක පාටක් තමයි රත්තරන් පාට. අනිත් පාට මේ රිදී පාටකට හුරු. අර අපි කලින් කතා කරේ රුපියලේ වගේම තමයි මේ රුපියල් 5 කාසියෙත් පුතේ පාට වර්ග දෙකක් අපට හොයාගන්න පුළුවන්. බලන්න මේ කාසි දෙකේම දෙපැත්තේ අර ටීචර් කිව්වා වගේම මේ කාසි දෙකේ දෙපැත්තේ තියෙන පුතේ රාජ්‍ය ලාංඡන. නේද? රාජ්‍ය ලාංඡනේ තියෙන කාසි දෙකේම ඊට පස්සේ බලන්න අගයක් තිනවා ලියලා පහේ ඉලක්කම ලියලා නේද ඉලක්කමෙන් ලියලා තියෙන්නේ ඔන්න එහෙනම් ඒ කාසියෙත් තිනවා පුතේ සිරසයි අගයයි නේද ඊට පස්සේ පුතාලට කියලා දෙන්නේ
दहाये काशीय गेन मे बला दहाय काशीय दहाय काशीय पुते राज्य लांचने तीयनवा नीद अनीपत्ते इलाकमें लील तीयनवा दहाय कील नीद उन्े ए काशीय शीरस पेताई अगय पेताई देखा तीयन उन्े हिनाट दशी वर्ग हतरा गेन टीच कील दुना हरिद मुनवाद काशी वर्ग हतर रुपियल रुपियाल देख रुपियाल पहा रुपियाल दहाय ඔන්න පුතේ දැන් මං ළඟ කාසි වර්ග ටික ඔක්කොම තියෙනවා මෙතන නේද ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන කාසි ගොඩක් තියෙනවා දැන් ටීචර් හදන්නේ පුතේ මේ කාසි ටික වර්ග කරන්න වෙන වෙනම ටීචර් අරන් තිනවා ඒකට පාට පාට භාජන හතරක් ඉතින් දැන් මගේ පුතාලට ලේසි ක්‍රමයක් ටීචර් කියලා දෙන්නම් මේ කාසි වර්ග කරන්නේ කොහොමද කියලා දැන් පුතාලට මං කිව්වනි හැම කාසියකම රාජ්‍ය ලාංඡනය තියෙනවා කියලා එක පැත්තකනි දැන් මේ දෙකේ කාසිය තිනම එක පැත්තක රාජ්‍ය ලාංඡනය. මේ තිනේ 10 කාසිය. මේ 10 කාසියෙත් එක පැත්තක තිනවා රාජ්‍ය ලාංඡනය. රාජ්‍ය ලාංඡනය තින පැත්ත නෙවෙයි පුතේ. මෙන්න මේ අගය තින පැත්ත. ඒ කියන්නේ දැන් මෙන්න මේ ඉලක්කමින් ලියලා තින පැත්ත තිනවනේ. නේද? අපි මේ පැත්ත පෙරලගමු දැන් මේ කාසි හැම එකකම. හරි. ඔන්න දැන් හැම එකකම අගය පැත්ත තමයි පුතේ ටීචර් පෙරලලා තියෙන්නේ. දැන් පුතාලට පේනමැති 10 ඉලක්කම ලියලා තිනවා සමහර අක්කාසිවල 5 ඉලක්කම ලියලා තිනවා 2 ඉලක්කම ලියලා තිනවා ඊට පස්සේ ටීචර් කිව්වා අර රුපියලේ කාසිය පුතේ ඉලක්කම නෙවෙයි ලියලා තින්නේ අකුරෙන් තමයි ලියලා තින්නේ කියලා නේද දැන් ඔන්න එහෙනම් පුතේ අපි මුලින්ම තෝරගමු බලන්න අන්න ඒ වගේ ඉලක්කම ලියලා නැති මෙන්න මේ වගේ රුපියලයි කියලා ලියලා තින කාසි ටික ඔක්කොම නේද අකුරෙන් ලියලා තින ඔන්න මම ඒවා එක භාජනයකට දානවා මේ තින් ඒ වගේ තවත් අලුත් කාසි නේද ටීචර් කෝවනේ පාට දෙකකින් තිනවා කියලා. ඔන්න ඒ කාසි තමයි මේ තියෙන්නේ. ආ මෙන්න පරණ කාසියකුත් තිනු ඒකෙත් රුපියලයි කියලා තමයි ලියලා තින්නේ. ඔන්න දැන් මගේ රුපියලේ කාසි ටික මම වෙන් කරගත්තා. ඊට පස්සේ අපි බලමු පුතේ රුපියල් දෙකේ කාසි මොනවද කියලා. මේ තියෙන්නේ රුපියල් දෙක කියලා ලියලා අපි ඒ රුපියල් දෙකේ කාසිත් වෙනම වර්ග කරගමු. මේ තියෙන්නේ ඒ වගේම ඊට පස්සේ බලන්න මේ පහේ කාසි ඉලක්ක මේ තියෙන පහේ ඉලක්කම ලියලා ඒවා වෙනම වර්ග කරමු මේ තියෙන රත්තරන් පාටට තියෙන කාසිත් රිදී පාටටත් තියෙනවා කෝවානේ නේද මේ තියෙන තවත් එක මේ තියෙන තව ඔන්න දැන් ඉතුරු වෙලා තියෙනවා කාසි ටිකක් නේද මේ බලන්න මේ මොනවද මේ ඔක්කොම 10 කාසි අපි ඒවා ඔන්න වෙනම වාජනයකට දාගන්න. ඔන්න දැන් මගේ පුතාලට පේනවා ඔන්න ටීචර් කාසි වර්ග කරා. නේද? පුතාලට පුළුවන් නේද මේ වගේ වර්ග කරන්න? ඔන්න එහෙනම් පුතාලත් අම්මලත් එක්ක එකතු වෙලා පුතේ මේ විදිහට කාසි ටිකක් හොයාගෙන නේද? ගෙදර කැට එහෙම ඇතිනේ නේද? ඒ කැට වලින් මේ වගේ කාසි ටිකක් හොයාගෙන පුතාලට පුළුවන් පුතේ මෙන්න මේ විදිහට කාසි වර්ග කරන්න ඉගෙන ගන්න. ඊළඟට ටීචර් කියලා දෙනවා මේ සමාන කාසි තෝරලා या करण वेडक अभी ये वेडेटत्म उन्न दें पुतालट पेन मेती पुते टीचर दें सामन काशी तोरा कील दिनमकनी नैद उन्न मम इकम पाटकिंग पुते मे काशी अच्छुगहल तमाइ मे अरगिने वील तीन इकम पाटकिंग तमाइ मे उम अच्छुगहल तीन मट दें मुनि पुते मे मम अच्छुगत काशी तोरा नीद सामन काशी तोरा दें मिथन तीनम मे बल रुपये लील तीन काशिया දැන් බලන්නකෝ මේ පැත්තේ තේ වගේ රුපියලයි කියලා ලියලා තියෙන කාසියක් තියෙනවද? තියෙනව නේද? මේ තියෙන්නේ මේ තියෙන යටම නේද චූටි රුපියලේ කාසිය. ඔන්න එහෙනම් මොකද කරන්නේ? මේ රුපියලයි ඒ රුපියලයි දෙකම එක වගේ හින්දා ඔන්න ටීචර් යා කරා ඒ දෙක එකට. ඊට පස්සේ බලන්න දෙකේ ඉලක්කම ලියපු කාසිය දෙකේ කාසිය. බලන්න මේ පැත්තේ තේ වගේ කාසියක් තියෙනවද කියලා තියෙනව නේද? මේ තියෙන දෙකේ ඉලක්කම ලියලා. ඔන්න එහෙනම් ඒ දෙන්නත් එක වගේ කාසි. ඊට පස්සේ බලන්න මෙන්න පහේ ඉලක්කම තියෙන. බලන්න පහේ ඉලක්කම මේ පැත්තේ තියෙනවද කියලා කොහේ හරි තැනක. මේ තියෙන්නේ නේද? ඔන්න එහෙනම් ඒ දෙන්නවත් එක වගේ කාසි. හින්දා යා කරනවා ටීචර්. ඊට පස්සේ ඔන්න ඉතුරු වෙලා තියෙන්නේ 10 කාසිය නේද? මේ බලන්න 10 ඉලක්කම දීලා තිනවා. මෙතනත් තියෙනවා මේ જાතියම කාසියක්. ඔන්න එහෙනම් අපි ඒ දෙන්නවත් යා කරමු. ඔන්න දැන් පුතාලට පුළුවන් පුතේ මේ විදිහට කාසි වර්ග කරන්න නේද? දැන් කාසි ගැන දන්නවනේ. ඊට පස්සේ සමාන කාසි තෝරන්නත් පුළුවන්. ඔන්න එහෙනම් ආපහු කියන්න මේ මොන කාසියද? රුපියලේ කාසිය. මේක දෙකේ කාසිය.
පහේ කාසිය 10 කාසිය කාසි වර්ග 4ක් ගැන අද ටීචර් කියලා දුන්නා නේද කාසි වර්ග 4යි තියෙන්නේ 4 ගැනම කියලා දුන්නා ටීචර් එහෙනම් ඔන්න අදට පාඩමෙන් පුතේ ටීචර් සමු ගන්නවා අදට අපි කාසි පාඩණින් පාඩම ගැනනේ කතා කරේ නේද හෙටත් අපි ඒ වගේ ලස්සන පාඩමක් ගැන කතා කරමු එතකන් පුතාලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න ටීචර් ගිහිල්ලා එන්නම් ආයුබෝවන්